තෙරුවන් සරණයි. මම කල්පිටි අන්තර් සමුද පිරිවීරයේ පරිවිනාධිපති, ඒ වගේම වයඹ දෙක කෘත්‍යාධිකාරී පරිවිනාධිපති සංගමේ ලේකම් හාමුදුරු. මම මේ වෙලාව කතා කරන්නේ බොහොම කනගාටුවෙන්. මොකද ලංකාවේ සම්භාව්‍ය අධ්‍යාපනය තිබුණේ පිරිවෙන්වල. පිරිවෙන්ෙන් තමයි උගත්තු බිහි වුණේ, මහ පඬිවරු බිහි වුණේ. නමුත් පහුගිය කාලය තුළ මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ සිංහල බෞද්ධ ආණ්ඩුව පිරිවෙන් අධ්‍යාපනය දාලා තිබුණා දහම් පාසල් මට්ටමට. ඊට පස්සේ පහුගිය දා අලුත් ආණ්ඩුවක් පිටවුවාම අපි සතුටු වුණා. එතනින් පසුව පිරිවෙන් අධ්‍යාපනයට දැන් නිසි තැනක් දෙයි කියලා. අලුත්ම දේ තමයි මේ පිටවන ලද අලුත් ආණ්ඩුවෙන් පිරිවෙන් වලට දීලා තියෙන තැන තමයි කාන්තා ළමා හා පෙර පාසල් සංවර්ධන අධ්‍යාපනය. ඔන්න ඔය කියන රාජ්‍ය අමාත්‍යාංශයට තමයි පිරිවෙන් අයත්. සම්භාව්‍ය අධ්‍යාපනයේ දැන් පෙරපාසල් අධ්‍යාපනයේ තත්ත්වයටම පත් කරලා තියෙනවා මේ ආණ්ඩුව. එතකොට ගෝඨාභය රාජපක්ෂගේ මහින්ද රාජපක්ෂගේ පස්සේ තවත් යන හාමුදුරුවරු ලැජ්ජා වෙන්න ඕන. මේ තරම් පිරිවෙන් අධ්‍යාපනයට පහර ගහපු, මේ තරම් පිරිවෙන් අධ්‍යාපනයේ පල්ලෙහාට මැදලා දාපු ආණ්ඩුවක් මේ ඉතිහාසයේ කවදාවත් තිබිලා නැහැ. පිරිවෙන කියන්නේ උගත්තු බිහි වුණ, පඬිවරු බිහි වුණ ඉතාම සුවිශේෂී ආයතනයක්, අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක්. ඔන්න ගෝඨාභය රාජපක්ෂ දැන් මේ සිංහල මේ කරන අරගලවලදීත් ඔවුන් කියනවා සිංහල බෞද්ධකමට පහර ගහනවායි කියලා. එතකොට අපි මොටිවේෂන් අප්පච්චිලාට, උපුල් ශාන්ත සන්නස්කලාට විරුද්ධව අපි කතා කරනවා. ඔන්න සිංහල බෞද්ධ ආණ්ඩුව තවත් ඡන්ද ප්‍රතිඵලයක් ලබා දුන්නා වගේ පිරිවෙන් අධ්‍යාපනයේ දාලා තියෙනවා කාන්තා ළමා හා පෙරපාසල් සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයත් එක්ක. එතකොට දැන් ඔබට පේනවා දැනෙනවා ඇති මේ ආණ්ඩුව කොහොමද මේ සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කරනවායි කියලා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තිබුණත් ඔවුන් පිරිවෙන් වලට සලකන්නේ කොයි විදිහටද කියන එක පැහැදිලි. මොකද මේ බණ කියන පිරිවෙන් ගැන දන්නේ නැති බණ කියන අයට බෑ බණවලින් විතරක් පිරිවෙන් අධ්‍යාපනය සංවර්ධනය කරන්න. ඒ බණ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන අයට තමයි පිරිවෙන් කරන්න පුළුවන්. මේ වගේ උපදේශකකම් වලට පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ කියන තැනතුර දේශපාලනීකරණය කරපු එකේ ආදීනව තමයි අපි මේ විඳින්නේ. සුදුස්සෝ කොච්චරවත් ලංකාවින්ද දේශපාලන වන්දි බට්ටය උපදේශකකම් වලට පිරිවෙන් අධ්‍යක්ෂකම් වලට පත් කරපු එකේ ආදීනව තමයි මේ විඳින්නේ. ආණ්ඩුව මේ පිරිවෙන් ප්‍රාථමික කාන්තා ළමා පෙරපාසල් අධ්‍යාපන මට්ටමට පිරිවෙන් අධ්‍යාපනයේ අද දැමීම පිළිබඳව අපේ බලවත් විරෝධය, අප්‍රසාදයේ වයඹ දෙක කෘත්‍යාධිකාරී පරණාධිපති සංගමය වෙනුවෙන් අපේ බලවත් විරෝධය මේ වෙලාවේ මතක් කර හිටිනවා. බොහොම ස්තුතියි, තෙරුවන් සරණයි.